අපිදන්නවා බොදරුවන්ගේ හදමුතයේ නාලිකාව මෙ සදහම විකාශය අප මාධ්‍ය නාලිකවත් එෙක්ක බොහෝ පිරිසක් රැබීසිටිමිින්් අපේ දිනපතා ඔබඇතගෙනේද මෙවතුම් සධර්ම දේශනාවන් නරබන වග පදන්නවා. එනිසා මයි නිසාල පිරිසක් අපේ සොපෙන්නුතුන් සමාජ මාධ්‍යඔස්සේ විදෙස් රටවලසිට මෙ වටිනා සධර්ම දේශනාවන් නරබන වගා පදන්නවා. එනිසාම අපේ සෑමතිනකම උදෑස්සන හිෙමදිරු දැස්සන මේ අර්ථවත් වටනා සද්ධාර්ම දේශනාව සජීවීවා අපී ඔබ ඇතැගෙනෙන්නේ. අද අපි පෙන්සිත නජතුව ඔබ සසිලු දෙනනාටම සැදහැසිත් පෙරට කොටගෙන සාධසිතෙන් නතු මේ වටිනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අපි යාන්ධනාකන්නවා. අපි එක්ම බලාපොරොත්තු ප්‍රාවත්ථනාව මේ බණ ආන ලංකාවෙ වගේම වෙිනිස්ත්‍රරට වල සිට ඔබ සෙලො ද නාටතුන්. චතු්‍රාරෙසත්්‍යය ධර්මහාබෝධයම ලැබේවා මෙ සස්සර දුකින් මෙදෙන්න්නට මෙසා ධර්ම දේශනාවම හේතුවාසනාම වේවායි කියලා පල්ොම්ම කොට ප්‍රාත්තනා කරන්නවා. යතුම් ප්‍රාත්ථනාවත් සමගින්ම අද මේ වටිනාස්සා ධර්ම දේශනාවසිදකිරීම සඳහා. අපගේ ගෞරුවනී අරාතනාව පිළිගෙන. මෙමෝතේ මැදිරියට වැඩමකොට නෙවතුන්? ධර්වාසන මත වැඩහිඳින අපගේ පෙන්වන්ත සුව අමින්දණන් වහන්සේව ඉතාමත්ම ගෞරුවෙහින්නතුව පාදහාබේ වන්දනින්නතුව සාදු කාරලබාදමෙන්නුන් වහන්සේව පිළිගනිමෝ. අවසරැස්සේ පත්් කරන්නට අප පෙන්වත් පූච පාදවල්පොල ගෝතම අපගේ පෙන්වන්ත සුව අමිදු්‍රයන් වහන්සේ අද මේ වටිනාස අද්ධර්ම දේශනාවසිදු කරොන්න ලබන්නේ ඔන්න වහන්සේව සාධනා දෙෙන්යතුව පිළිගනිමෝ. සාධහෝ සාධෝසාධෝ! සරයවතුනේ අද මේ සධර්මදේශනාව මෙලෙස් ගොන් කාලිය වෙන් කරවා ගැනමින් සජීවීව ඔබවවිතකිනේ මස් සඳහා පින්බර දායිකත්තයගෙන කටයතු කරනුනලබන්නේ ඉන්ද්‍රනි රපුක්් පිටියමහත්නිය ප්‍රධාන ඒ පවුලේ පෙන්වන්තෞද විය විසිනුයි. එ පෙන්වතවද වියගේ ප්‍රධාන බලාපොත්තු හැටියට සහපත්් කර තිබෙනවා, අගස්තු මස විසි හතරවනදිනට ජන්මදිනයේදී තිබෙන එන්ද්‍රාණී රබුක්පිටිය මහත්මයට නිෙදුක් නිරෝගී සම්පත්තිය සහ දේර්ගෞශ්‍ය ප්‍රාත්ථනා කිරීම ඉන්ද්‍රාණී මහත්මයගේ ස්වාමි පුරෘෂ්‍යාවන අජිත් සිරිවර්ධන මහත්මාටත් චින්තනී සෙරිවර්ධන තියනයටත් මදූප මාරබේ පොතුනුවන්ටත් නෑද හෙතමිතුරවන් සීලු දෙනාටත් ආශිර්වාද ප්‍රාත්ථනා කිරීමටත් එමෙන්ම අධ්‍යාපනය ලබන දූදරුවන්ගේඉගිනීම් කටයුතු සාර්ථකවීමට සෙතාශිර්වාද ප්‍රාත්ථනා කරනටත් බලාපොරොත්තුවන. එමෙන්ම ඉන්ද්‍රානී රබුක් පිටිය මහත්මේගේ පරලෝ සැපත් මෞද්ධපරට හා වැඩිමහල් සොහොයුරාටත් සොහවිරයටත් තම ස්වාමියාවන අජිත්තු සිරිවර්ධන මහත්මාගේ පණලෝ සැපත් මෞපිය තපලටත් මදෝප මාරභේ පොතනුවන්ගේ පරලෝ සැපත් මෑණියන්ට හා වර්ග පරම්පරාවේ මේගේ සියල්ලු ඥාතයෙන්න්ටත් පෙන් ප්‍රත්තන මෝදන් කරනට බලාපොරොත්වනො එමෙන්ම අප පින්වට ගෞරුවනය දේශකැණන් වහන්සේටත් නෙදුක්නීරෝග සෝපත් භාාවය ප්‍රාර්ත්ථනා කරනවා. එමෙන්ම කොරුණා වසංගත තත්ත්වය දුරුවේ. මුොළු මහත්ත ලෝක සත්වයාටම නෙදුක්නීරෝගේ සම්පත්්‍යයම ලැබේ වායි කියලා මෙ පින්වන්ත පිරිස. ර ැටියට හි පත් කර තිබෙනවා එෙස කත්്ව ෙන ටයතකු ලබන ඉන්ද්‍ර පුක් පිටිය හත්ම ප්‍රධන සි ද ටම නෙදු රෝග ශර ධත් නර ෝධ ് ල බේ ට ත් නායිකනමින්. අපගේ පෙන්වන්ත ස් ම් දැන් හන් ට ාධන කරනවා. මෙ ොතු සධර්ම දේශනාව ඔබ අප මුළුමත ලෝකෑාවෙනුවෙන්ම සිදුකිරීම සඳහා. අපිසීරු දෙනාවම සාධ කාරයක් ලබා දෙමෝ. සාධහෝසාධෝ සා. අවසරයි අප පෙන්වත් ස්වාමින්ද්‍රාණන් වහන්සේ සමන්තා චක්කවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්හමුක්කදන් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සාවන කාලු අයං බදන්තා ධම්මසාාවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු සාදුසා. ගරුතර මහ සංගරත්නින් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නී. අද මේ උතුම් සජීවී ධර්මාණුශාසනාව ඔබ මෙතුරූපවාහිනණය ඔස්සේ ශ්‍රවණය කරන්න හැම දෙනාටම මේ ලැබිල තියෙන භාග්‍ය ඔබේ ජීවිතයේ ඔබට උදාවෙච්ච පිනක් විදිහට සලකළා ඔබ කරපු යම් කුසලෙක විපාකා ආනිසංසයක් විදිහට සලකලා වෙලාය පින්වත්න ඔබ මේ ධරමය තුළ ජීවිතයට රැකවරණයක් අවබෝධයක් පිණිසම කාලේවෙෙන් කරගන්න හැම දෙනාටම භාග්‍ය ලැබෙන්නට කියලාපි ඔබ සියලුම දෙනාට තාමත්ම මෙත්්සිතින් ආශිරවාද කරනවා. මේ ලෝකේ බුදුකෙනෙක් දේශනා කරන ධර්මය තවත් ආගමක තවත්ආගමික නාය එකෙක් ඒහා සමාන දෙයක් දේශනා කරනවා කියලා යමෙකුට හිතනවා නම් පෙන්වත්න්නේ ඒක බුදුරජාණන් වහන් සිට කරන අබුහූත චෝදනාවක් මොකද සම්බුද්ධත්වයට පත්වෙන උත්තමයක් කියන්නේ. අනන්ත සසරේ අපරමාන කැපකිරීමක් කරලා ඒ අප්‍රමාණ වෙහෙසේ තියන ප්‍රතිඵලයක්කිද ලබගත අවබෝධයක්ත මයි බුද්ධත්ව කියලා කියන්නේ. ඒ බුදු කෙනෙක් දේශනා කරන ධරමය බුද්ධත්වට පත්මෝනු කිසි කෙනෙකොට මෙ තුන් ලෝකේ බුදු කෙනෙක් හා සමාන ඒ අවබෝධි තුළ තියෙන ආය මාර්ගය දේශනා කරනවාය කියල පින්වත්න මේ දෙවියන් මරුන් බබුන් සහිත ලෝකයේ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රහ්මණයකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ. එතකොට දැන් අපි වර්තමානය අහනවා සමහරලාවට කොයියාගමෙත් කතා කරන්න එකමදී. කොයියාගමෙත් තියෙන්නේ හොඳ කරන්න හොඳ මිනිස් සුවිදියට ජීවත්වෙන්න කොහෙත් කතා කරන්න එකයි මෙන්න මේ වචන ටික ඔබට බොෝයිට ඇහෙනවා සමහන්ලාට ඒ ආගමික සහජීවනය කළ වචනය එක්ක ආගමික සහජීවනය කියන එකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ ආගම උසස්්‍යය අනිත්තාගම් සියල්ල පහත්තිය කියලා මිනිස් අතරයා ආරවුල් ප්‍රශ්නැඇතිවන විදිහට මත බේද එක් ජීවත්වන එකට තමයි කියන්නේ ආගමික සහජීවන නෑ කියල කියන්නේ තමන්ගේ ආගම තමයි උසස් ඒ හා සමාන කිසි දෙයක් නෑ අනිත්තාගම් උක්කොම අපේ ආගමෝගෙන මේ පහත් කියන මතේ. එතකොට බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය මේ ලෝකයේ තව කෙනෙකුට නැහැ කියලා අපි කියන එකින් කෙනෙකුට හිතනවා නං ඒකත් අරවගේම ආගමික සාහජීවනයේ බිඳෙන්ඩ හේතුවන කතාව කෙල හිතනවා නම්. බුදු කෙනෙක් දේශනා කළ ධර්මේ මේ ලෝකේ වෙන කිසිම ආගමක නැකල අපි කියනට කෙනෙකුට හිතනවා නම් ඒ කියන්නේ බුද්ධාගම තමයි උසස්මා නිත්තාගන් සියල්ල පහත් කියල වූවා කියල හිතනවා නං එක මෝඩකමක්. ඇයි ඒ පින්වත්න ඔබ හිතන්න මේ හොඳට හිතට ගන්න යම්කිසි කෙනෙක් මෙලෝකේ විද්‍යාඥයෙක් විදිහයට යම් දෙයක් සොයාගෙන ඒ දේ ලෝකෙට ඉදිරිපත් කරනු. विष යම් දෙ ලෝකට सොයාගන්න अ කියන මේ දේस्ොයාගते අසවल विद्याඥ දන අපි කියනන මේක सොයාගते ඒ विद्याාඥ විතරයි වෙන विद්‍යය ඒදේ සොයාගෙන නෑ කියල මේ होොයාගते මේ මේෙන වියි ි කිව්වම ඒක අපි අනිත් විද්‍යාඥයෙන්ට පහත් කලා කියන්න බෑන. ඉතන අපි කිව්වේ ඇත්ත ඒ කියන්නේ ඒ අදාළ දේ සොයාගත්තේ ඔහු විතරයි. වෙනෙනෙක් ඒ කොයාගත්ත නෑ හැබැයි වෙන කෙනෙක් වෙන දෙයක් හොයාගත්තවස්ථා තියෙනවා. අන්නේ වගේ පෙන්ුවත්න්නේ අපි යමක් කියනවනම් මේ දේ, මෙන්න මේ අවබෝධය මෙන්න මේ ධරමය බුද්දු කෙනෙක් කර වෙන කිසි කෙනෙක් ලෝකයේ දශනා කරලා නෑ කියල එක වෙනනාගම් පහත් කරා ගන්න බ. ඔබ හිතන්න මෙහෙමත් යම් කිසි කොඹුරු වගා කරලා අස්වැන්න ගන්න අයාතරේ එක්තරා ගොවියෙක් ළඟ වී බිස්සක වී පුරෝල තියනවා එයා කියනවා මේ වී ආං අර පැත්ත තියෙන අසවල් තැන තියෙන ඒකුඹුරේ වී විතරයි මෙතන තිෙන් වෙන එක කුම්ඹරකොත් වී මෙතන නෑ කියලකිව්වම ඒ ඒකුම්බුරෝ උසස්කිරීමක්වත් අනික්කුඹුරු පහත්කිරීමක් කතලා නෑන එතන ඒ එපු කතාවෙන් කියලා තියන්නේ මේ අසවල් වී ටික මෙන්න මේ කියනු කුඹුරේ වී පමණයි. වෙන කොහෙවත් කුඹුරක වී ඔතන නැහැ. නේවගේ මේ ලෝකෙ පින්වත්නේ ආය අස්ටාංගික මාර්ග දේශනා කරනං යම් ශාස්්්‍රුවරක්. අරිහත්වයට පත්වෙන මාර්ගයක් දේශනා කරාන්න යම් ශාස්්ෘුවරේ. රිහත්වය තුළ විමුක්ති මාර්ගයේ සාක්ෂාත් කරගන්න මගක් පෙන්නුවනම් ඒ මාගේ බුදුරජාණන් වහන්සේම පමණයි පින්ුවත්න්නේ එහෙම කිව්ව කියලා කෞරු හිතරිද්දගන්න දෙයන්නේ අපේ ශාසරුන් වහන් සේලාව පහත් කරා කියලා මං කියපු උපමාසිියල්ලෙන් ඔබට එක තේරෙනවා ඇති කියල හිතනවා. ආගමික සහජීවනයක් බිඳෙන අය කියන මානසිකත්වය ඇතුළේ එකොට කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෑ මම මාගේ ශාස්රුන් වහන්සේ කරෙහි මාතුල තියෙන ගෞරවය අපි කියන්න ඒ ගෞරවේ කිසිම වෙන ශාශ්‍රුවරයක පහත් කිරමක්ක නොයි කියලා. ඔබට ම මේක තේරුම් ගන්න තවත් විශේ සුපමාකපිකින් කියන්න ඇ මම මේ කාරණාව ගැන කතා කරන්න හිතුවේ වර්තමාන සමහරය හිතනවා මේ බුදුරජාණන් වහන්සේගේ දරමේ සරණගියපු සමහර ශ්‍රාවකයෙන්ට චෝදනා එල්ල කරනවා ඔවුන්ට බුදුහාමුදුරුව ලොකු කරගත්තට පස්සේ ආගමික සාහජීවනය නැති නොය වෙනත් ආගම්වලට එක පහරදීමක තවහානියක් යන සමහරු ඉන්නවා. අපි ආගමික සාජීවනින් ජීවත්වවෙෙන් ඕන කියලා. ඕඕන දහමක් අපි ඒකට ගරු කරන්න ඕන කියලා ඔවුන් මොකද කරන්නේ ඒකත් අහනව එකත් පිළිගන්න මේකත් අහනවා එකත් පිළිගන්න අරකත් තාහනො එකත් පිළිගන්නවා. ඇලටිතනො මේක තමයි සියලු ආගංගොල්ට ගරු කරනු ඉදිය කියලා. බුදුරජාණන් වහන්ස පෙන්වවා ය අම්කිසි කෙනෙක් සෝතාපන්න පලට පත්තුනොත්. ඒකන ස්තමන්ගේ ශාස්ෘන් වහන්සේ අත්හරලා වෙනත් ආගමික නාය එකකෙක්ක සරණය නවා කියනෙ එක මේ ජීවිතය පමණක්නෙ මේේ මතු ජීවිතයකවත් සිද්ධ වෙන්නේෙ නෑ කවදක්වත් ඒ එහෙම සිද්ධ වෙනවා එකෙනෙ එක අබහුවිියයි එක සිද්ධ වෙනෑ කියනවා. මගද ස්ෝවාන් වෙච්ච කෙනා බුද්ධේ අවච්චපපසන්නයි බුදුරජාණන් වහන්ස කෙරෙහි නොස්සෙල්වෙන පැහැදීමකට අපපු කෙනෙක්. ඒ සෙලවෙන්නේෙ නෑ පැහැදීම. එතනති සෙලවෙ නෑ කියෙනෙකින් කියන්න පින්වත්න. මේ ජීවිතය තුළ සෙලවීම ද රක්්නෙමයි ස්වාන්න වෙච්ච කෙනා යම් දවසකද. මේ ජෙවිතේ සොවාන්නු මැරුණත් යම් ආත්මික ඔහු හෝඇය අරහත්තට පත්වෙලා නිවන්දකිනකම්ම ආයි කවදාකතේ ශ්‍රද්ධාව සෙලවෙන්නේ ඒ ඇන්නේ ඒ සරණගිය තමන්ගේ සාසුරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වත්හැරලා වෙන කිසි ආගමික නායකයෙක්ව ඉදිරි ආත්මිකවත් ඊළඟ ජීවිතයකවත් අවදාකත් සරණෑමක් වෙන්නෑ වෙනත් ශස්ුවරයෙක්ව ස්වාන් වෙච්ච කෙනෙ ඒක අබාහවියයයි කිය හෙම සිද්ධ වෙන්නෑ කියනවා. ඒින් කියන්නේ ස්ොවානුනාට පස්සේ අනිතාගං වොලට කරන ගෞර වෙන දුණනාකිෙනක නෙදැ වනාගම්ක් ගෞරවය හදාගෙන හැමෝමෙක්ක සාජීවනින් ජීවත්වෙන්න්න ඕනි කියන මිනිස්සු පන්සලට කිහිල්ලා බනත්හලා නිත් අනි තාආගමක මද්‍යස්ානලට ගිහිල්ලා මස් ිද්ෙක ගිල්ලා ෝලට ගිහිල්ලා පල්ලියට ගිහිල්ල පි ඒවත් කරන්න ඕනේ කියලා හිතන වන්නම්. දැංවය දේශපාලකයෝ ආගමික සසාජවනය කියල උන් කරන්න තෝකන. පන්සලටත්්‍යන මල්වටිය කුස්ස කෙන කෝවිලටත්්‍යයනවා ගිහිල්ල තනත් මොට්ු තියා යි කරනවා. ඉට පස්ේ මස්ජිද්කටත් ගිහිල්ලා ඒ අත් එෙක්කේ බිමවාඩඩලා පූජාාවලොට සහභාගවනවා. පල්ලියෙත් එහෙමයි හැමදකටම යනකොට තම එතන තියෙන්නේ සියලෝ ආගං වලට ගරු කරන එක කියලා හිතන පිරිසක් රටේ ලෝක ඉන්නවා. මම් මේ කතා කරන්නේ අන්න වැනි අයට දැනගන්නටත් යම් කිසි කෙනෙක් එහෙම නොවී ඉද්්‍යෙන චෝදනායනවන. දැ අපිේතු මේ වෙලායි ධර්මයහන කෙනෙ මනංව කෝවිල් ගානය ඔය යන්නන්නේනෑ ම බුදුරජන්සේ සරණ ගිය කෙනෙක් කියනකොට ඔබට කවර චෝදනා කර වන. ඔයා හැමාගමටම ගරු කරන්න කියලා චෝදනා කරන වනම් එයාටයි මේ වචන ටික කියන්නේ එයා තේරුන් අරගන්න ඔබට ඒ චෝදනාව කරන කෙනාට ඔබට උත්තර දෙන්න ම මේ කියන කරුණු ඔස්සේ ඔබට පනිිවිඩයක් ඒ යොළුවට. දැම ඔබ හිතන්න මෙහෙම. අපි ළමෙකුට කියනවා තමන්ගේ තාත්තට ආදරේ කරන්න. තමන්ගේ අම්මට ආදරය කරන්න කියනවා. ඒ ළම එතකොට අම්මට එතාත්තරයි ගොඩාක් ආදරය කරනු. එම කියන්න දේකුත් නෑ ළමයි ගොඩාක් අම්මට තාත්තට ආදරයි. සමහරේලාට ළමෙක්ගින් අහනවා පුතා මේලෝක කාටද වැඩ්ඩියම් ආදරේ ගේ අම්මට තත්තට තම වැඩීම ආදරය කියනවා සමහරලා අටිකන පුතා වැඩමාදරටද සහට තාත්තට කාද වැඩිය ආදරේ කියලා කිය අම්මට ඒ ළමයාගේ හැඟීම පින්වත් එයා කියනවනම් මම මගේ අම්මට තම වැඩියෙන් ආදරේ මම්මගේ තාත්තර තම වැඩිය ආදරය කියලා ඒක අපිට කියත ඇද ආන්න අන්නන්න ඒ දරුවා මේ ලෝකෙන් අරානි තම්මල තාත්තල එගොලන්ට අගෞරව කළා. එහෙම හිතෙනවා වගේ තමයි අතනදිත් වෙන්නේ. පින්වත්න්නේ ඒළමයට කියන්න පුළුවන් ද අපිට මෙහෙම. හාහාහා මේ ඔයාගේ අම්මට තාත්තට විතරක් ආදරේ කියන්න දෙපා. හිම කරන්න එපා මේ ලෝක ඉන්න නිත්තය අම්මල තාත්තල තමයි අර අල්ලපු ගෙදර ඉන්න මාමත් ඒත් තාත්තා කෙනෙ යටත් දරුවන්න ඒ තාත්තා කෙනෙ ඒ ගෙදර ඉන්න ඇන්ටි ඒ අම්ම කෙනෙ. ඉගලන්ටත් ආදරේ කරන්න ඕන මේ ආදර ඔොයා මේ ඔයාගේ අම්මට තාත්තරයි තමයි ආදරේ කියන කොට පුේ එහාගෙදර මාමට එහාගෙදර ඇන්ටිට මේ ලෝකී අනිත්තේ නැන්දල මාමලට කරන අගෞරුවයක්කක කියලලා අපිට කියන්න පුළුවන්දර පුතාට ඒ වගේ කතාවක් මේක ඒ නිසා ඔබබට අභිමානයක් ඔබ තියාගන්න පින්ුවත්න්නේ මම සරණ යන්නේ මාගේ භාග්‍යතුන් වහන්සේ පමණයි කියලා ඔබ බයනැතුව ඔ ඒ හැගේ ඔොබතුල තියාග ඔොබ බුදුරජාන්සක ශ්‍රාවකයෙක්නා ම මේක මේ වෙනත් කාටවත් කිය නොනෙේ බුදුරජාන් වහන්සක ශ්‍රාවකයා බෙලහීන වෙලා ඔවුන් හිතනවනං බුදුරජාණන් වහන්සේටයි මම මාගේ ගෞරවේ පුදන්නේ කියලා ඒක තව කෙනෙකුට හිතන වන තන මෙයා අනි තාගවොලට පහත් කරා අගෞරව කරා කියලා හිතනව නම් පෙන්වත්න්නේ. සම්පූර්ණයෙන්ම යායට සිද්ධ වෙනවා. මේක තේරුම් ගන්න පොඩේ එක් කෙන ගෙනම කිව උපමා ඔස්සය හෝ. ඕ දෙමං උපමා ගොඩක්කු බට කිව්ෝ. වගේ ඕවන් තරම්මන් කියන්න මේකට තේරුම් ගන්න. නිසා මෙතනදී තමන්ගේ හිතට එන හිතලුවකට මේ වගේ කටයුතු කරන චෝදනා කරන හැමාගමම අදහනයක තමයි එකම ගරුත්වය කියල හිතන එක මට කියන්න තින එක බෙලහිනකම. එතන තියෙන බෙලහිනකම එතන ති අනවබෝධයක් එක්තරා මහාචාරිවරයක් ලෝකයේ වෙනත් රටවලපවා විශුද්්‍යාලවල වගකිවීතු යම්යම් කටයුතුවලට සම්බන්ධ වෙච්ච බොහොම වැඩිහිටි මහාචාරිවරයක් එක්තරා පොහෝදින එක මේ ආසන්න කාලෙකන අවුරුදු කේපෙකට බොහොම උඩදී. එක්තර රූපවාහිනිි නාලිකාවකදී පොහෝදින සාකච්ඡාවකින් සජීවීව මට සම්බන්ධ වෙනවා අපි එකට සම්පද්දායකයන් විදිහට එදාඒ පොහොය සාකච්ඡාවටේ රූපවාහිි නාලිකාවේ සහභාග්‍ය වනට එදා තිබුණ මාතතුරකාව ආගමික සමගිය. ආගමික සමගිය කියන මාතුරුකාව ගැන කතාක රද්දී. මේ කියන මහාචාර්යවරය අපින් වත්න එදා මිනිස්සුන්ට යෝජනාවක් කරනවා ඕගල්ලන්ට ගෙදර ඇතුළෙන් හදාගන්න කෙන ආගමික සමගිය බාහිර ලෝකෙ බලාපොරොත්වන කලින් ගෙදර ඇතුලෙ හදාගන්න කියනවා. ඔබ ආගමික සහජීවනය ආගමික සමගිය කෙනෙක බට ගෙදර ඇතුළෙ හදාගන්න නම් ඔබ අනිත් ආගමික නායකින්ට ගරු කරන්න පුරුදුවෙන්න ඒක ඔබට ඔප්පු කරන්න ඔබ කරන්න හොද්දම දේ තමයිළ මේ මහචරිවරයක් කියනවා ඔබ බුදුන්වාදින්න තැන බුදු පිළිමිට අමතරවතියාගන්න ජෙසුස් වහන්සේගේ පිළිමෙකුත් ඒ පින්තූරකුත්තියාගන්. ඔබ මුස්ලිම් මාගමික නායකන්ගේ ගරු කරන ඒ සංකේතයක් හෝතියාගන්න හින්දු ඇත්තෝ වැඳුම් පිදුම් කරන ඒ දේව ප්‍රතිමාවක ඒ දේවරූපයක් එක නම්තුයි කියන්න දෙදන්න කොහම තිනනිිගොල් මෙතුමා කියෙන ඒ වත්තියාගන්න. මේරටේ ප්‍රධාන අපි තියන අදහන විවිධ ආගම්වල ඒ පින්තූර පිළිම කීපයක්ම ඔබ ඒ ආගම නියෝජනය කරන්න ඔබ බුදුන්ම දින තැනට ගන්න. අන්න එතකොට ඔබට පුළුවන්ගෙනවා. ආගමික සහජීවනයක් තමන්ගගේ ඇතුළෙම් හදා ගන්න කියලා. මේ මහාචාර්වරයා කියනවා. එදකට ඔහුගේ මතය ආගමික සහජීවනය හැදෙන්නේ වගේ හැම ආගමිකනායකටම වන්දි ද්දි පුදාධිකරුව මන්දැ කල ෙනවා හෝටල් ලොල්න්නන් එහම සමහරලාවට බෞද්ධ ප්‍රතිමාත්තියනවා හින්දු ප්‍රතිමාපරූපත්තියනවා අනිත්්‍යේවත්තියන ඔක්කොම සහරලට මේ මනුස්්‍යයා කොයියාාගමේද කියවත් හිතාගන්නවත් බෑ හැම එකම තියෙනවා කපටිකමට. එතකොට අර හැම ආගමික කෙනෙක්ම මේක අපේත් පිළිමයක් තියෙනවා කියලා කණ්ඩය නවන. ඒකටගන පපටිකම. දේශපාලකයෝ හැම තැනකට පන්සලට පල්ලිියටයි කෝවිලට එක්කොට වෙන්නේ තිේ පටිකට නේ. හැමෝගෙම චන්දටික ගන්න. එතකොට මේ සමහර මිනිස්සු කපටිකමට නෙ මේ අවංකෝම හිතනවා. මේ ආගමික සහජීවනය කියන්නේ බුදුහාමුදුරුවොත් එක්කම අප අනිත් ආගමික නායකයන්ගේ රූපයකුත් තියාගෙන් අපිට පුළුවන්නන් ඒයා ඔක්කෝටම එකවගේ ගරු කරන්න සම්ම විද්‍යහට අපේ හිතේ තිය ගරුත්ේ බෙදල දෙන්න අන්න ආගමික සහජීවනය කියලා ඔබ හොම හිතුවට පින්වත්න්නේ ඔබ හිතනවාදදා ස්ලාම් ආගම අදහ නැත්තෙක් ඔයිදයට හිතනවාද. කවදාකති යතන්නේ හින්දු ඇත්තොත් ැ පන්සල ඇතුළ හින්දු කෝවිල් හැදුවට හින්දුුව ඇත්තුව අදහන දේව සංකල්ප පන්සල ඇතුළ දයාගත්තට කෝවිල ඇතුළ පන්සලක් හදන්න උත්සාහ කරන්නේ අහඹු විදිහට කොහැරි දෙයක් මහරරි වනුත්මි සක්කන එත්තම් සාමාන්‍යෙන් බහුතරයක් පන්සල්ලොල දේවාල තිබ්බට දේවාලවල්ලොල පන්සල් හද නෑ නිසාමන්‍යෙන් කෝවිලොල පංවත්නේ අපි දකිනවා කතෝලික ඇත්තෝ ඔවුන්ගේ දහම අදහනකොට හිදු ඇත්තෝ ඔන්ගේ දහම අදහනකොට ස්ලාම් ඇත්ත ඔන්ගේ දහම අදහනකොට. අපි කියන්න ඒගොලන්ට මේ ඔගොලො බුදුහාම්මුදුරුවෝත් අදහන්න බුදුන්දුරන්ගේ පිළිමිකුත්තිය ගන්නදැන්. මම ඔය පන්සලෑ තුළ ඒව තිබ්බට ඒගොල්ලන් තුළ අපේවතිය නොද කියලා ඔබට එහෙම ප්‍රශ්නයක් ඇැහුවේ. ඔවන්ටත් එහෙම තියෙන්න ඕනේ කියන අදහසුතුළ ඉඳල නෙමේ. කීසිසේත් එහෙම තියෙන්න්න ඕන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ ගරු කරන්නේ භාග්ගතුන්හන්ස කියන කවුද කියලා අඳරගැෙන. එහෙම නැත්තූ පින්වත්න්නේ මම කවත් දක්වත් කැමති නෑ අපිහිතමු වෙනත්තාගමිකනායක අදහන කෙනෙකුට බල කරලා. ඔයා බුදු හන්දුරන්ටක් ගරු කරන්න මන්න කැමති න මොකටදහෙ බුදුරජාණහන්සේ කෙරෙ ගෞරවය ඇතිකරගන්න ඕන කෙනෙ හදවතේ පින් වද න්හසේ හඳුන ගැෙන ධර්මය ඔස්සේ න්තුර ගෙන ඒම හරියට අන්තුර ගත්ත කෙන බුදුරජන්හන්සේ සාරණය නොම සක්කා එතනින් හට තවතාව කලවන්කරගෙන අච්චාර කර ගන්නන්නේ නෑ දැන් ඔබ හිතන්න අපේ රටේ සමහර වෙලාවට මෙහෙම බෙලහින මානසිකතය තිබ්බට අපි වෙනත්ඇත්තෝ යම් යම් විදිහට ඒ අය තමන්ගේ ශාස්්්‍රුවරය විතරයි කියලා කියනකොට මමනං ඒක හිතනවා ඔවුන් එකන්නේ ඒ හරිහෝ වැරදිකනේ මන්නේ ඔවුන් බෙලහින නැතුව ඔවුන් සාධීනව තමන් සරණගිය ශාස්්්‍රෝර්යා කෙරෙහි කවුරුවේකින් ඔවුන්ගේ හැගී මවුන් පිට කරනවා. උදාහරණ කීපය උබදන්නවා කතෝලික ඇත්තු බොහොවිට කතෝලික ක්‍රිස්තියන් දැන්න මේ විවිධාගමික නිකායන්තියනවා නමුත් ඒ ඇත්තන් සමහරලාට කියන වාක්‍ය අතරරි මට ඇහිලා තියනවා දෙවියන් වහන් සේට සියල්ල කළ හැක දෙවියන් වහන් සේ තමයි මේ ලෝකේ මැවුම් කාරය උන්නහන්සේට තමයි සියල්ල පුළුවන්. උන්නහන්සේ තමයි මංගැන සියල්ල දන්නේ පෝග කියනවානේ උන්නහන්සට විතරයි බාර එතකට උන්වහන්සේ පමණයි සියල්ල දන්නේ කියලා කියනකොට ඒ ඔන්න උන්ගේ හැඟීමයි විදිහයට පිට කරා. එතකොට ඒක ඒ විදිහට කොන්දක් ඇතුව ගොඩක් බෞද්ධයට කියන්න බෑ භාග්‍යතුන් වහන්සේ පමණයි සියල්ල අවබෝධ කරලා තියෙන කියලා කියන්න කොන්දක් නෑ ඇ කතෝලික ඇත්තෝ සාමාන්‍ය දෙයක් විදිට කියන ඒ හැගීමවත් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් තියෙනවයි කියල හිතන් ඉන්න බෞද්ධයන්ට අරටික කටින් කියාගන්න කොන්දක්නෑ එතකොට හිදුඇත් තෝත හෙමයි uh, ැ හිඳදු ඇත්තන්ගේ අපි ගොඩක් කලාවට දකිනොප පින් වත්න්නේ සිිසම්ම වැඩිපුර හිදු දහම අදහන ඇත්තුවෝ ඉන්න ඉන්දියාවෝ වගේ රටවල් ගත්තර පස්සේය ඔබදන්නවා ඔවුන්ගේ කලා නිර්මාණ වල පවා සමහරලාවට චිත්‍රපටියක්කාහම ඒ චිත්‍රපටියේ ෆයි් එකක් ගියත් ඒ ෆයිට් එක යන තැන පවා ඔබට මතක ඇති දෙ ඒ ගොලන්ගේ අධාන දේව දෙවියන්න පෙන්ුන. ඒෆයිට්ට ගස්පවා. ඒ හැම තැනකින් ඔවුන් උත්සහ කරනවා තමන්ගේ දෙවියන් කෙරෙහි ගෞරවය හදන්න. නාට්ටිය යදැන් එක්තරා ඉන්දියාවෙන් ආපු නාට්ටියක් එකදිගට මේරටේ රැල්ලක් වෙලා පෙන්නන කාලෙක එක අම්ම කෙනෙක් මගෙන් දවසක්කහනු සාමින් වහසමට අසයි මේ තුල් සිගහක් ගෙදර හදන්න කමන් නැද්ද කියලානෝ මේ ඇයි හෙම හිතන කියලා හනකොට යා බලන මෙගානාට්‍යියයක් කැනවලු තුල්සි ගහකට මෙගානාට්‍යියඉ අම්මහාම්මත කවුදේ ගෙදරඉන්න අම්ම කෙනෙ ඒ ගහට වදිිනවාලු දැක්කම ආස හිතුනලු තර මේ බෞද්ධම්ම කෙනකොටත් අරනාට්‍යය දැකලා හිදු ඇත්තන්ගේ තියනෙ සංකල්පයක් මෙ අම්මට අතා සිතන ඉදර වන්ද දෝනනි කියලා තුල්සි හක්තියගෙන දෝටඒ නාට්‍යිය ඇතුලේ උන් බලාපොරොත් විච්ච කලානිර්මාණෙන් ඒ තමන්ගේ දේව සංකල්ප කෙරෙහි සමීපකරවන්න ලංකරවන්න බැඳීමමැති කරවන්න ඔන් බලාපපුොරොත්තු වෙනදී එක සිද්ව වන මයටට උන් බලාපරොත්ව වෙනනි මන්ගේ දහම අදාහනායට අ ශක්තිමත් කරන්න නමුත් ඒක වෙනත්තාගමික අයියට බෝ එක දෙැකළ ආසහිතෙනවා. අපි රට තෝන තරන් ඉන්න අපිහද වෙනතාගමි ඇත්තුව පන්ස ලෝටයනවා ආසයි. එයය වෙසක් කාලට වෙසක් කුඩු බලන්න නොයි ඒව නෙමේ මම මේ කියන්නේ. ම මේ කියන ශස්්‍රුවරයයක් කෙහි තියෙන ෞරු වෙනතු මේ සංස්කෘති ඇතුලේ හමෝම ඒවට එකතු වෙලා එත් එක් කටයුතු කර එක ගැන නෙමේ. දෙස මට දැන් ඉස්ලාම් ඇත්තෝ ගැන කියන කොට අපි දන්නවා එයයි කොච්චර තමන්ගේ ආගමික නායකයා කෙරහි පමණක් ඉස්ලාම් කෙනන වච්චනය ඇතුලෙම තියෙන්නේ එක.ැන මුස්ලිම් කියන වච්චන හැදෙන්න්න මෙතනි ඔවුන් අල්ලා දෙවියන්ම පමණක් පිළිගන්න පිරිසක් ඔවුන් කලවන් කරගන්න අච්චාරු කරගන්න නෑ. මට මතක එක ස්වාමි්‍යාස දමක්කෙකු මම මේ පැරිස්නගරේ පයින් ඇවිදගෙන යනවා දුම්රිය පොලකට අපි දෙනම යනකොට පදිකවේදිකාවේ අපිට මූනල එනවා ඉදිරියට එනවා අපි යන පැත්තට විරුද්ධ දිසාාවෙන් අප පැත්තට එනවා මේ තරුණ දරුව දෙන්නෙක් තරුණය දෙන්නෙක් මේ සාමාන්‍ය විදියටීසට ඇඳලා කලිසං ඇඳලා එහෙම ඉන්න තරුණය දෙන්නෙක්. ඒ දෙන්නට අපි පහුවෙනකොට අපි ලගින් මාරුවෙනකොට මේ කොල්ලෙක් එක පාට ටිකක් පටි සද් දෙකින් ් අල්ු අක්බර අල්ලහු අක්බර් කිව. එතකොට පින්වත්න මගත්ක ගියපු හාමුදුරු ඇහ මුොකද එහෙම කිව්. අල්ලහු අක්බර කියනවා. අපි ලගේ මාරුනකොටම. එතකොට එහෙම වචනයක් කොහුගේ කටින් පිට වෙන්නේ මගේ ශාස්රන් වහන්සේ තමයි ශ්‍රෂ්ට. කිය ඔහු ඒ වචචන තු ල කියන්නේ මගේ ශශට වහන්ස තමයි ශ්‍රේෂ්ට කියන එක හුග හැඟීීම ඔහු පිට කරනවා අල්ලහු අක්බර් කියලා දැන් ඒ වච්චනය මේ අපි දෙනම ලගී යන කොට හුර්ග කටින් පිට වෙන්නේයි ඔහුට අපි දැක්ක ගමම් එනවා මනසට පණවිඩයක් මේ වෙන ආගමක පූජකයෝ දෙන්නේෙක් කල වුන් පූජ්‍ය පක්සයක් ගෙන දන්න පූජකයෝ කියල නො හිතන්න ව ආගමක දෙන්නෙ. මේගොල්ලො සමහලට ඒ තදිින් ග්‍රහණ කරගත් ආගමික සංකල්පතින හිතන මේ යක්ෂයෝ. ඒම හිතනවානේ. මේගොල්ලෝ අපේ ආගමික ශාස්ෘ වහන්සිව බැහරකරපු අය. ඒ වගේ යම්කිසි ගැටේම් සහගත හැකීමකොත් එක්කම තමන්ගේ ආගමික ශාස්ෘ වහන්ස කෙනනවා අපේ ආගමික ශ වන්හන්ේ තමයි ශ්‍රේෂ්ට. පවත්න්නේ භාගතුන් වහන්සේ කරෙහි සරණ ගියපු කෙනෙක් මගේ භාගිතුන් වහන්සේ තමයි සියල්ල අවබෝධ කරේ උන්වහන්සේ පමයි ම සරණයන්නේ කෙන හැගේ මතුලි කවදදාකත් වනාගමික නායකයන් පහත් කරන්නේ වනාගමික නායකත්තක ගැටෙන්න්නේ යන්නේ නෑ. නමුත් අර වෙච්ච සිද්ධියෙන් මට අර තරුණය ගැන හරි පුද්දුම සහගත පුද්දුම සහගත හැඟීමක් ඇති වඕනාා මේ වගේ යුරෝපෙකට ඇවිල්ලා මේ ප්‍රන්සේ කියන්න යුරෝප ටක් ඒවගේ රටක සාමාන්‍යයෙන් ඔවුන් ඔය අපි දකින මුස්ලිම් තරුණෙ ඉන්න විදිහට ඒ කැප්ප එකත්දාලා සුදු ඇඳලා එහෙමනමෙන් හිටිය සාමාන්‍ය විදිේ තිීසට් එකක් ඇඳලා කාලිසම ඇඳලා යුරෝපේ විදිහට හිටිය කැප්පෙ එකක් මුකුත් එහෙම පාවිචි කරලත් මේ අපිට මෙයා කොයි රටය කෙනෙද කියලවත් එහෙම මෙයා මුස්ලිම් කියලවත් අනන්්‍යතාව විදිහක්නම එයකි පෙනුමි තිබ්බේ. හැබැයි ඔහු මොනරට හිටියත් යුරෝපික හිටියත්. ඔහු ඔහුගේ මනසේ මට මගේ සස්සරුන් වහන්ස විතරයි ශ්‍රේෂ්ි කියන හැගීමක් ඔහු යාගිෙනන්නවා. මට ඒ ඒ වෙච්චදේත්ත එක්ක පොඩ්ඩක්ක තරහක්කාවෙෙන ගැටීමක් අකමැත්ත පිළිකුලක්කාවෙනෑ ඔහු ගැන. මම පුද්දුම වුණ. මේ වගේ රටක ඉඳලා තනේ මෙහම තමන්ගේ ශාස්ත්‍රුවරයාව අබිමානයෙන් හිතන්න තරන් මේ තරුණයාගේ මනස හැදිලා තියෙනවානේ ඇයි අපේ තරුණයන්ටේ මානසිකත්ද යුරෝපයකට ගිහම ඔහගේ සමහර වෙලාට මොන ආගන්ද හොමන වෙන්නෙ හමහලට නිර්රාගමික වෙලා ඒක තම ඉල්ලොක්කවූම බෞද්ධ කියලා උපදින බොහෝ දෙනෙක් සමහරලාවට ඔවුන් ඒ වගේ තත්තකට ගියපු ගමන් ක්කුම අමතකයන සමහරලාවට අපිට වේනෝ මේ රටංගියපු වැඩිහිටි මහත්තුරු එක මහත්තේ කන්නවා එක්තරා රටක ඒ පන්සලේ එයා තමයි ලේකම් පන්සල දයක සබවයි ලේකම් හැබැයි එයා කියනවා එයා දවසක් කයාගේ පුතත් එක්කාව පුතා තරුණයි පුතත් එක්කාව පු මට අතට අත දෙන්න ගියා දැ ලංකාවේ ඇයන පවා සුද් දෙෙක් ලංකා වන්න එයා එයාගේ සංස්කෘති ඇත්ත එක්ක දැ දායක සභාවේ ලේකම්ගේ පුතා ස්වාමින්න්හන්සිට අතට අත දෙනවා. ලාික දෙයා එහි ඉද්ද එයා එහි සංස්කෘති සුද්දෙක්කවගේ හැසිරෙන්න්නේ න. මං අර මහතයෙන් හැවවා ස්වාමි වහස නමක් කම්ුණ හම වදනා කරන්න ගැනල ඇද කියලා අනේ හාම්මුදුරුවන ඉති මෙහෙ හැටියටනේ හැදෙන්න්නේ ගොල්ලො කියන මේ දායක සබාව ලේකම්න්න එහම නම් පින්වාති අනිත්තාගැෙන මොන කතාද. එතොට ඔබහිතන්න ඔය ලේකම්ලා ඔය කියන වැඩිහිටි පරම්පරාව ජීවත්වෙන කාලයවරුණට පස්සේ ඊළඟ පරම්පරාවන කොට මොකක් වෙයිදමිතන. තමන් සරණගියපු ශාස්ෘන් වහන්සේ ගැන ඒ ධර්මය ගැන ඒ ශාශෘන් වහන්සගේ පැවිදි ශ්‍රාවක සංඝ්‍යයා ගැන ගෞරවයක් තමන්ගේ දරුවාගේ මනසි හදන්න බැරි අම්මල තාත්තල ඔය විදියට හැසිරෙද්දී අර මුස්ලිම් ආගමික තරුණයා හාමුතුරුවරු දැකලා අල්ලහු අක්පර් කියල තමන්ගේ ආගමික නායකන් වහන්සේ ශ්‍රේෂ්ටයි කියලා කටඇතුව පනැතුව බෙලහින නැතුව කියන්නේ තරුණයට යටට ඉඳල පුළුවන් ගුණ මටාර අපේ බෞද්ධ දරුවා අර්හෙම කරපු වගේ අදදැකීම් සිද්ධ ඕන තරන්තියනවා ම එකක් කිව්වෙේ එදර ඒලේකම් මහත්තඇගේ පුතා දැක්කට පස මට චි කියලා ලැජ්ජාවක ඇතිවුණා හැබැයි. අරම් මුස්ලිම් තරුණය අරකරපු දේ දකිනකොට පුද්දු මොවනා මම. පංවාත්නේ. බුදුරජාණන් වහන්සේව අභිමානයෙන් ඔබට පුළුවන්න්නං. මගේ සස්සුරුන් වහන්සේ පමණයි මම සරණයන්න කියලා බය නැතු ඔබ කියන්න. බය නැතුූ ඔබ හිතන්න ඒ වෙනුවෙන් ගුණ හිතන්න පින්වත්න්නේ ඒකට ලැජ්ජ වෙන්නපා බයවෙන්නෙපා. ම මේ කාලීනෝ තියෙන ප්‍රශ්නයක් මේ කතා කළේ මේ ප්‍රශ්නය මනසට දෙන්න ඕන පරම්පරාවක් මේ වෙලා වෙන්න නිසයි මඒ කතා කළේ. ගොඩක් කලාවට මෙත්‍රූ පෝවාහිනිය තුළ මේ කෙරෙන දේශනා. අන්තර්ජාල ඔස්සේ අහන බලනය බොහෝ විට ඉන්නවා. එනිසා මහිතන් මේ මුොහුතෙත් අතර්ාලය ඔස්සේ පවා සජීවීව විකාශනය වෙනවා ති අතර්ජාල පරිාරණිකරන ගොඩ තරුණ දරුවූ අතරය සමහරලාවට ඔය මානසිකත්වෙනවා ආගමික සහජීවනයක් යන්නේේ හැම්මෝම එකට ඉන්න ඕනේ ඔබ බයනැතුව තේරුන් ගන්න මගේ සාසරුන් වහන්සේට මම ගරු කරනවා මගේ ශාස්ණ වහන්සි විතරයි මට ශ්‍රේෂ්ට කියලා ඔබ හිතන එක හරියට මගේ අම්මටයි මම ආදරේ මගේ තාත්තටයි මම ආදරේ කියෙනවගේ කතාවක් පින්වා ඒක ඇතුලෙන් කියන්නේඒ මගේ අම්මට තමයි මම ආදරේ කිව්වා කියලා එයා මේ ලෝකීන් අනිත් කාන්තාවන් පහත් කරන්නේ නෑ මගේ තාත්තට විතරයි මම ආදරේ කියල කිව්ව කියලයා මේ ලෝකීන්න අනිත් තාත්තලව පහත් කරන්නේ නෑ මගේ ශස්ෘන් වහන්සේට පමණයි ගරු කරන්නේ මගේ ශාසුරන් වහන්සි විතරයි මර්ම අභිමානය මං උන්වහන්සේ ගුණ හිතන්නේ. මගේ ශාසරන් වහන්ස විතරයි මම සරණයන්න කිව්ව කියලා පින්වාත් අනිත්තයට අගෞරුව කරා කියන්නේ නෑ එකින්. මගේ ශාසුරුන් වහන්සේට මම ගරු කරනවා අයිකිව්වම. දැ ඔබ හිතන්න මේ යම් කිසි දරුවෙක් මම මගේ තාත්තට පමණයි වඳන්නේ කිව්වා කියලා. අපි කියන්නේ නෑ එයා අනිත් අයට වැදවැදයන්ඩ අනි හැමෝට මදින්න. තාත්තා වසයෙන් තාත්තට වඳන්න ඕනේ. තාත්තට හැබැයි. එලෝක හැමෝට මෙහම වැදවැදවැඳ ඇද පාය හම්බෙන් හම්බෙෙන මෙය තාත්ක කනෙක්නේ එය දරුවක් කියන්න තාතකන යාටත් වදින් නොන කියෙ වෙන්න පික්ද. සමහල්ලට ඔබට වෙන ආගම්වලින්. බට උපකාර පණිසය පණිවිඩයක් මැසේජ්ජ එකක් ජීවිතය හදාගන්න ලැබෙන්න පුළුවන් ඒ ගන්න ඒවගන්න හැබැයි මේ චතුරාර් සත්‍යාවබෝධය පිණිස ලෝකය තුළ දේශනා කරපු සද්ධරම ගලපන්න සමකරන්නේ යන්න එපා මේ ලෝකය අනිත් හැම තැනටම අපි ජීවිත අම්මගෙනුත් කිරිබීල තියනවා එල දෙනගෙනුත් කිරිබීලතියනවා ඇැබයි අපේ අමට දෙන්න තැන එලදනට දෙන්නේ යන්නේ නෑනෙ පිින්වත්න්නේ. ඒ වගේ ඔබ ඔබේ සරණගියපුූ සාාසුරුන් වහන්සේ කෙර හිතියෙන ගෞරවය ඔබට අනේ අතනත් හොදේ යහපත් දෙයක් කිව්හය කිව්වා කියලා. හැමමත් තැනටම සමානෝමගේ ගෞරුවේ බිදිලියයන් ඕොන කියලා හිතන බෙලහින මානසිකත්තට වැටෙන්නට එපා කියන අභිමමානවත් ශ්‍රාවකයෙක් වසින් ඔබ ඉදා බුද්ධකාල හිටපු මහනාම සාක්‍ය ඉත ගෘහපති සාක්ක්‍යෝ ඊට පස්සෙ ඔය සමහර එලාවට උපාලි වගේ වෙන ආගමක ඉන්ඳලා බුදුරජාණහන්සකෙරෙහි පැහැදිච්ච උපාල ශ්‍රාවකය වගේ අභිමමානවත්ව භාග්‍යතුන් වහන්සේව සරණගපු ශ්‍රාවකයෙක් බවට පත්වවෙන්නට ඔබට පින්වත්න මේ උතුම් අවවාධාත්ම කනු ශාසනය හේතුව ආසනාවේවා කියලා තාම මෙත් සිතින් ආශිරවාද කරමින් සිහිපත් කරනවා. මම මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරනවා මාගේ භාගතුන් වහන්සේ කරෙහි අප්‍රමාණ ගෞරවයකින් මාගේ භාගතුන් වහන්සේ කරෙහි සෙනහසකින් ම මගේ බුදුරජාන් වහන්සේ ව සරණ යනවාය කියලා හැඟීමකින් කවුරුත් සාදු කියන්න. සාධූ සාධූ සාධූ. අද පින්වත් ධර්ම දේශනාවට දායකත්තුවවෙනි ආම ගෞරවය එකතු වෙන්නේ ඉන්ද්‍රාණි රපුක්පිටිය පින්වත් මහත්මිය අගෝස්තුමාසේ විසි හතරවෙනි දට. ජන්මදින දීලතිබෙනවා ඉන් ානි රමුක්පිටිය මහත්මියයට නිදුක් නිරෝගී සම්පත්තිය සහ දීර්ඝාවශය ප්‍රාර්ථන කරමින් නනිද්‍රානි හත්මියගේ ස්වාමී පුරෘෂයාවන අජිත් සිරිවර්ධන මහත්මටත් චින්තනී සිරිවර්ධන දියනයටත් මදූප මාරබේ පුතනුවන්ට නෑදෑහිතමිතුරන්ට සියලු දෙනාටම ආශිරවාද ප්‍රාර්ථනා කරමින් අධ්‍යාපනය ලබන දූදරුවන්ගේ ගිනීම් කටයුතු සාර්ථක කරගන්න සෙත් පාර්ථනා කරලතියනවා. ඉන්්‍රාන්නේී රම්ඹුක් පිටියේ මහත්මයකි පරලෝ සපත් මව් දෙපලට ඒ මව්පියන්ට මහිතන්නේ වැඩි මල් සොහොයුරා ඒ සොහොයුරිය එවගේම තම ස්වාමියාවන අජිත් සිරිවර්ධන මහත්මාගේ පරලෝ සැත් මවපිය දෙපලට මදූපමාරභේ පොතනුවන්ගේ පරලෝ සැපත් මෑණියන්ට සහ ඒ වර්ග පරම්පරාවේ සියලුම මේගේ යාතතින්ටත් මේ පින් අනු ෝදන් කරන්න බ පපොරොව වන ගම. කරෝුණාව සංගතත්ව දුරවෙලා මුළු මහත් ෝක සත්්‍යවයාටම දුක්න රෝග සම්පත්ති ලබේවාත් කියල ප්‍රාර්ථනා කරමින් දශකන් වහන්සට දිර්ගාශ පාර්ථනා කර තියනවා. ඇ අපේ ඉන්්‍රානී රම්පුක් පිටි පින්වුවත් මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ආශිරවාධ කරනවා ඇයට හපත සැපත ශාන්තිය සැනසිල්ල සෝපත් භාව සැලැසිලා දීර්ගාවිෂ සැලැසිලා බොහෝකල් කුසල් වඩන්නට ඉන්්‍රාණී රඹක් පිටිය පින්වත් අම්මට භහග්‍ය ලැබේවා කියල මෙත්සිතින් සෙත් පතමින් ආශිරවාද කරනවා. ඒවගේම ඇසේහි පත්කළ සියලු සත් පාර්ථනයි තමං ්‍යාධරන ස්වාම පුරුස ජිත් සිරරිවර්ධන හත්ම චින්තනනි සිරිවර්ධන දියනිය. ඒවගේ මධූප මාරබයි පුතාඇත්තුළ පවුල හැම දෙෙනටමත් ඥාති හිතාවිශයන්ට හැම්ම දෙනෙකුටම විශේසයෙන්ම මේ වෙලාවි ධර්මය ශ්‍රවණය කරන්නට ඔබට මේ අදි ශ්‍රද්ධාවට සම්බන්ධදේශයක් සිද් කලේ. මේ දේශනා සියල් ඔබට මේේවිේට හන්න පරිසය හදේලතින අපේ කල් න මිත්‍ර ගිුම ඥානදීපු වාමි හන්සට ඒවගේම මෙත් නා ලිවේ සියලුම කරමණඩලේ දරුවන්ටත් අපේ ආශිරවාද කරන දායකත්වයෙන්. එකතු එච්ච ්‍රාවකත්තුවෙන් එකතු එච්ච බ හැම නාටමත් දෙවියන්ටත් මේ සියලු පෙන හේතු වෙලා සියලු දෙනාම යහපත්ව සපත්ව දිගාසිරි සලසාගනිමින් නිරෝගේී සයෙන් හෝකල් ජීවත්වවා ආසය කරන්න මේ පින් පකාරගනිත්වා හැම දනාටම චතුරා රි සත්‍යාව බෝධය තික්මං ත්වා පරලෝ සුගතීටත් සියලුපින් හේත්තු ත්වා කියල සාධකයන්න. නම්වාසෙන් සේපත් කරගත්ත මේග ඥාතිීන තුළු සේපත්වන නොවන සංසාරකත සියලුම මේගේ ඥාතීන්ටත් මෙ පින් බලින් පරලොව සැනසිල්ල සූපත්භාවේ සැනසිෙත්වා කියල කවුරුත් සාදුකයන්න. ඒවගේම යම් සත් පාර්ථනාව ා රම්ක්පිටිය මහත්ම හිතේ තියර ගගේ සියලුම සත් ප්‍රාර්ථන සපල වෙත්වා හැම දෙෙනකුටම හාපත සැපත ශාන්ති්‍යයෝදාාවත්වා කියලා ආශිරවාද කරමින් ඔබ හැම දෙනාටමත් මේ පවතින කොරනාව සංගත කාලය තුළ ගෙදරට වෙලා හැමදාමත් මංහිතාන මේ හෝරාව තුළ ඔබට ධර්මය ශ්‍රණය කරණට භාග්‍යඋදා කරල දීලා තියෙනවා. මෙත් නාලිකාවස්්‍ය ඔබ මේ වෙලාවට දිනපතා පුරුද්දක් හැටියට මේ උතුම් ධර්මාණු ශසනාවට සවන්දිනටත් පොරුදු වෙන්න කියලා ඔබට ආශිරවාද කරමින් හැම දෙනාගම සිත්වල ශ්‍රද්ධාව වැඩේවා වීරය වැඩේවා සිහියදියුණුවේවා සමාධි ප්‍රඥාදී වැඩේවා හැම දෙනාටම ධර්මාාවබෝධික්මං වෙත්වා කියලා මෙත්්සිතින් ආශිරවාද කරනවා. සාධූ සාධූ සාධූ. අకසటාచබుම් මටటా දේවානගా මහිද್දිిక පුഞంతం අනම ్වාచిරం రਖන්තු ాసනం చిරం రකන්තුు දේశනం చిරం రකන්තුు තුවంసధత සససවා